मूल आसनारूढ़ गरु मंत्री तुमनी विसी देवेनी संशोधने ऐ मेच्चर विसी देखा मेरठे की पारक में संशोधने कराद आहुए चा वेलावट संशोधने कराट मेक द जनताव इल्लन्ने मेक जनताव गे उमनावद अपि व्यवस्थाव तमय अपे रटे नीतिय अपे रटे सियल्लम गेन तीन गौरवय ए सियल्लम तीन मे व्यवस्थावे एवेनि व्यवस्थावक मट मतक वेनवा मगे जीविते पशु काले दि काले बलद्दी जया जयवदन मेतुमा एतुमा एदा किव्वा लस्सनट किव्वा मेकिंग करन्न बेरी गैनी पिरिमी करने काय पिरिमी गैनी करने काय किया मंगितने एतुमा अद जीवत्तेला हिटिया नंग एतुमाट पे अपे रटे नंग देंग एकत करनो अपे रटे गहन उंटती ना तन दिहा बलद्दी ගැහණියකට දේ සැලකිල්ල තියෙන්නේ නැත්තම් වෙනත් කෙනෙකුටද කියලා හිතන තරමට ඒක බාල්දු කරලා මම මේ ව්‍යවස්ථාවට 22 වෙනි ව්‍යවස්ථාවට මට ලොකු ඉතිහාසයක් මේ ව්‍යවස්ථාවත් එක තියෙනවා මම සත්භාවයෙන් සිංහල සිනමාව එපා කියලා ජනතාවට වැඩ කරන්න ඕන කියලා ආව දේශපාලනයට 2009 දන්නෙම නැතුව මට හිතන්නත් බැරි විදිහට 14 අවුරුද්දක් මගේ ජීවිතෙන් ගෙවුණා 2015 දී මම පාර්ලිමේන්තු මැතිවරණයට ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන මන් දන්නෝ මේ රටේ සියලු දෙනාම දන්නවා හැමෝටම මතක ඇති 2015 දී මම ආපු පාර්ලිමේන්තු ගමන වැලකුණේ කොහොමද කියලා පාර්ලිමේන්තුවේ You can't sit in the parliament, or you can't contest in the election. Kelape vyavastha vidhana me tibuna. Ek gena vaga vibhagayak nathuwa apita nomination dunna. Api aawa pakshe wenuwen weda karamin janathawa danuwat karamin oba satutin aawata mata viruddhawa loku naduwak giya. E wenakota mama usavi wala देवल उसावीट अन्वगन पुड़ज भयाकिच मनुष्य कटीरतम जीवत्ूने नमु मम हितुआ कांता वक्ट मम्मेकट फाइट करना मम्मेक गण पुलुअर महंसी विनवा जनता वुन जनवर रेकगाट मम यदा हुगाक महंसी विला हुगाक दाने वेदम करवी खटयतु करा දෙදාස් පහළොවේ දී මම ආපු මගේ මන්ත්‍රී අසුන උදුර ගත්තා නැති වුණා මට පාර්ලිමේන්තුවෙන් යන්න වුණා පොයි හිතුවා ඒක තමයි අවසානේ ඒ අවසන් කතාව දැන් ගියා ආයෙත් ඉතින් පාර්ලිමේන්තු පළාතේ ඉන්නේ නැහැ මොකද එයා දිත්තපුර වැසියේ මේ දිත්තපුර වැසියා කියන කතාව අද මහා ආන්දෝලනයක් කළා මේ රටේ දිත්තපුර වැසි භාවය තියන අයට පාර්ලිමේන්තුවට එන්න බෑ කිව් එක එක විදියකින් හරි ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවනේ you can't have the cake and eat it කියලා කේක් කන්නයි තියාගන්නයි දෙකක් බෑ එක කන්න ඕනේ එක තියාගන්න ඕනේ මම තීරණය කරා මගේ දිත්තපුර වැසි භාවය අයින් කරගන්න මම තීරණය කරා ඒ දිත්තපුර වැසි භාවය නැති කරගන්න මම ඉල්ලගෙන මම බොහොම ඌමනාවෙන් මම මොකද කරේ මගේ පුරවැසි භාවය අයින් කරගත්තා 22 වෙනි සංශෝධනයෙන් මේ පුරවැසි භාවය දිත්ත පුරවැසි භාවය අයින් කරන්නට තියෙන වගන්තිය හින්දම මම 22ට කැමැත්තෙන් අත ඔසවන්න තීරණය කළා ඉවරයි මං ඒ වගේ තීරණයක් ගත්තේ ඔබතුමාලාට මතක ඇතිනම් මම දැන් මේක කියනවා 20 වෙනි සංශෝධනය කරපු දවසේ මම මේ අපේ විපක්ෂයනු එම්මෙන් ඇව්ව මේගොලු රෙදි ඇඳගෙනද මේ 20ට අත උස්සලා දැන් ඇවිල්ලා කෙඳිරි ගන්න කියලා. ඔව් මම රෙද්දක් ඇඳා. 20ට මං අත ඉස්සුවේ නෑ.
මේ පාර්ලිමේන්තුවේ හංසාඩක කියවන්න එදා මම පාර්ලිමේන්තුව ආවා ඇවිල්ලා මං හැංගුණ ලයිබ්‍රරි එකේ මට මතකයි අර මහින්දානන්ද ලුද්ගවගේ අපතිතුමාලා කට්ටිය මාව හොයනවා මං හිතුවා මේකට නම් දෙන්නෙම නැහැ අත උස්සන්නෙම නැහැ ඊට පස්සේ මං හැංගිලා හිදලා මං අත හැබැයි මගෙන් පලියක් ගත්තා ඒකට මට රිටර්න් එකක් හම්බුණා 2020 ආවට පස්සේ නියෝජ්‍ය මේ ස්ටේට් මිනිස්ටර්ස්ලා පත් කරද්දි 53 දෙනාටම දීලා 52කට දීලා මාව විතරක් අතෑරියා ඒක තමයි දේශපාලනය හැබැයි මේ දේශපාලනේ අපි බය වෙන්නේ නැහැ අපිට අපේ හරි තීරණේ ජනතාව වෙනුවෙන් ගන්න ඕනම වෙලාවක මම ඒක ගන්නවා ඒක ගන්න එක ගන්නවා කාටවත් බයක් නැහැ මට ඒ තීරණේ ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න ආදරණීය ජනතාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඔබතුමාල දැන් මේ ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා එයාට පුළුවන් එයාගේ පුරවැසි භාවය අයින් කරගන්න මොකද්ද ඕක රටට ආදරේ නම් රටේ ජනතාවට ආදරේ නම් ඔය එහෙම රටවල් වල පුරවැසි භාවය තියාගෙන ඕක කරන්න බෑ කියලා දැනගන්න ඕන අයි ගේවා අයි ඒක දැනගන ඒකට ඒක කරන්න බැරි ඇයි අයි ගේවා ඇයි සුරේන් රාඝවන් මැතිතුමා අයින් කරගත්තා ගීතා කුමාරි මම නිකන් අයින් කරගැනීමක් නෙවෙයිනේ මම ස්විට්සර්ලන්ඩ් වල රස්සාවකට ගිහිල්ලා රස්සාවකට ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් කරන ගමන් ඇප්ලිකේෂන් දාලා ගත්ත එකක් නෙවෙයි මම කසාද බෙදලා මගේ මිනිහා එහෙ මගේ දරුවා එහෙ ඒ සේරම අතහැරලා මට පුළුවන් නම් මේ මට සෑහෙන ධනෙකුත් තිබ්බයි ඔය දාලා එන්න බැරි අය වගේ නෙවෙයි මම ඒ සේරටම ගැහුවා පයින් ඔක්කොම අතහැරියා ජනතාව වෙනුවෙන් අද මේ පාර්ලිමේන්තු වෙනක මට හරි නම්බුවක් ගැහණියක් හැටියට මවක් හැටියට මං ආඩම්බර වෙනවා මට පුළුවන් වුණානේ මේ වගේ තීරණයක් ගන්න කියලා ඒවා තමයි නියම තීරණ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ එහෙම නැතුව මේ ව්‍යවස්ථා වෙනස් කරන්න අරින් ගුණ්ඩු දාන්න මේන් ගුණ්ඩු දාන්න අරක කරන්න මේක කරලා රටම කලම්බලා මේ හදිස්සියක් වගේ දඩිබිරි ගාලා ගෙනල්ලා මේ වගේ මොකද්ද මේ හැබැයි කවුරු කිව්වත් මට බෑ කේජු කෑල්ලක් වෙන්න එක නිසා මම තීරණය කරා 22 වෙනි සංශෝධනය කරන මේ අවස්ථාව ඓතිහාසික විය යුතුයි අපේ රටේ මේ පාර හැංගෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ ඇබ්සන් වෙන්නේ නැහැ කෙනෙක් මැවිලා ඔව් අත උස්සනවා මොනවා වුණත් අපි ඉන්නවා ඔබ සියලු දෙනාත් සමග කියලා මේ අවස්ථාව අපිට මේකෙන් කාලයක් තිබ්බා එක කාලයක් තිබ්බා විනිශ්චයකාරයෙක් කාර තුමන්ලව පත් කරන්නේ කොහොමද පොලිස්පතිට මොකද වුනේ මේ සේරම කෙල දාති සිද්ධ වෙලා අන්තිමට මොකද වුනේ ඔය ව්‍යවස්ථා ටික ඔක්කොම අරගෙන මම ව්‍යවස්ථාවල් කියවන්න ගත්තේ 19 වෙනි ව්‍යවස්ථාව නිසා ඒක බොහොම ඕන එකකින් කියන්න ඕනේ මොකද 19 වෙනි ව්‍යවස්ථාවේ තමයි තිබුණේ දිත්ත පුරවැසියට එන්න බෑ කියලා මං හිතුවා මේක වැරදීමකින් වෙච්ච දෙයක්ද කියලාවත් අකුරක් නැර කියෙව්වා ඒ 19 වෙනි ව්‍යවස්ථාව ගැන වෙන පාඩම් අවශ්‍ය නැහැ මොකද මම හැමදාම කියව තීරණය කරා හරි එහෙමනම් මායා යා යුතු ගමන යා යුතුයි කියලා මම මේක මේ ප්‍රශ්නෙට අදාළ නුණත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකත් කියන්න ඕනේ අපේ රටේ විදේශගතව රැකියාවල නියුතු වෙලා අපිට විදේශ විනිමය දෙන කාන්තාවන් රැසක්ගෙන අසුබ ආරංචි අහන්න ලැබෙනවා ඒ නිසා මම ඊයේ දවසම ගත කරේ ඒ තානාපති කාර්යාලවලට කතා කරමින් අපේ සහෝදරියන්ගේ සුව දුක් සොයාගන්න මම දැනගන්න ලැබුණා පත්තරවල ගියා වගේ 30 දෙනෙක් ඒ රටේ අතරමං කරලා 50ක් වෙනම ඉන්නවා මේ තානාපති කාර්යාලේ මේ 30 දෙනා ගිහින් තියෙන්නේ එහෙට පොකුරු වශයෙන් ගෙන්නා ගන්නවා අනිත් එක ඒවට දීලා තියෙන වීසා විසිට් වීසා ඒක නිසා
මම අපේ ඇමතිතුමායකත් කතා කරනවා ඒ ඇමතිතුමාත් එක්ක කතා කරලා අපේ රටට විදිශ්‍යමය ගැන මේ රත්තරන් කාන්තාවන්ට අපි කොහොම හරි උදව් කරන්න ඕනේ මේ ව්‍යවස්ථාවල් වෙනස් කරනවට වැඩිය ලොකු ඇමතුමිය විනාඩි 2ක කාලයක් තියෙන්නේ අර අර වගේ කාන්තාවන්ට තව මොන හරි උදව් ටිකක් කරලා මොන හරි මේක මේ 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 ව්‍යවස්ථාවෙන් රටට යහපතක් වෙනවනම් අවසාන වශයෙන් මම කියනවා පාර්ලිමේන්තු එනවනම් අර දිත්තු පුරවැසිභාවය අයින් කරගෙන ලස්සනට එන්න පුළුවන් හරි ආඩම්බරින් කතා කරන්න පුළුවන් ওই ව්‍යවස්ථා ෂෝට්කට් ගන්නෙ නැතුව ෂෝට්කට් වලින් වැඩ කරන්නේ නැතුව අර හොරෙන් එහෙම් මෙහෙම් කරන වැඩ කරන්නේ නැතුව ඒක කෙලින් කරගන්න මේක මේ විදිහටයි අපි එන්නේ විය ඔය දිත්ව පුරවැසි භාවයේ නැතුව අපිට පුළුවන් එන්න කියලා. එහෙමනම් ඔබ සියලු දෙනාට ස්තුතියි. ඔබ ස්තුතියි.